නංගච්ඡාමි තතියම්පි සංඝං සරණංගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසුක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණාඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි ජාත රූප රජත පටිග්ගහන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණීන සද්ධින් ගහට්ඨ දස සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත හොඳයි දැන් අෂ්ඨාංග උපෝසත සීලය සමාදන් වීමට බලාපොරොත්තු වන පින්වතුන් ඒ සඳහා සිල්ලිල්ලිමි වාක්‍ය කියන්න මා කීවාට පසු මේ විදියට ශබ්ද නගා කියන්න ඕකාස අහං භන්තේ තිසරණීන සද්ධින් අට්ඨංග උපෝසත සීලං ධම්මං යාචාමි අනුග්ගහං කତ୍වා සීලං දේතමේ භන්තේ අනුකම්පං උපාදාය ဒුතියම්පි ඕකාස අහං භන්තේ තිසරණීන සද්ධින් අට්ඨංග උපෝසත සීලං ධම්මං යාචාමි අනුග්ගහං කତ୍වා සීලං දේතමේ භන්තේ අනුකම්පං උපාදාය තතියම්පි ඕකාස අහං භන්තේ තිසරණීන සද්ධින් අට්ඨංග උපෝසත සීලං ධම්මං යාචාමි අනුග්ගහං කତ୍වා සීලං දේතමේ භන්තේ අනුකම්පං උපාදාය යමහං වදාමි තං වදේත නමෝ තස්ස
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචරියාවේ රමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදාවේ රමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජන වේරමණී සික්ඛාපදං සමාදියාමි නච් ගීතවාදිත විසුක දස්සන මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයනාවේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් අට්ඨංග උපෝසත සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කත්වා අප්පමාදේන සම්පාදේත ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද උතුම් උඳුවප් පුර පසළොස්වක පොය දවස 2017 වර්ෂයේ අවසාන පුර පසළොස්වක පෝය දවස. කො බලන්න මේ අවුරුද්දේම සිල් සමාදන් වෙච්ච අයත් උස්සන්න බලන්න. බොහොම හොඳයි. අනිත් අය ලබන අවුරුද්දේ එහෙම සිල් සමාදන් වෙන්න අදිෂ්ඨාන කර ගන්න ඕන. අද උදේ මට මුණ ගැහුණා ඉතාම වාසනාවන්ත ස්වාමි පුරුෂයෙක්. එතුමා වාසනාවන්ත ස්වාමි පුරුෂයෙක් කියලා කියන්නේ ඇයි? Luckiest husband.
හේතුව තමයි එතුමත් එක්ක එතුමාගේ නෝනත් ඇවිල්ලා මට කියන ස්වාමින් වහන්ස මේ අවුරුද්දේ පෝය 12ටම මම සිල් සමාදන් වුණා. ඒකේ වැඩි පිනක් හිමි වෙන්න ඕන මගේ මහත්යට කියලා. ඉතින් ඇයි එතුමා වාසනාවන්තම ස්වාමි පුරුෂයා කිව්වේ? නෝන කෙනෙක්ගෙන් ගුණ අහන්න ලැබෙන එක ලේසි වැඩක් නොවන නිසා. ඉතින් ඒ නෝනයි මහත්තයයි දෙන්නම අපේ නාරද බෞද්ධ ධර්මායතනයේ සිල් සමාදන් වන දෙපළා. එහෙම නෝනයි මහත්තයයි දෙන්නම සිල් ගන්න යුවලවල් අපේ ධර්මායතනයේ ගොඩක් ඉන්නවා. අපි ඒ ගැන ආඩම්බර වෙනවා, සතුටු වෙනවා. ඒ වගේම සමහර නෝනලගේ මහත්තුරු සිල් සමාදන් නොවුනාට අපි දන්නවා තමන්ගේ ස්වාමි දීනට සිල් සමාදන් වන්නට ඉඩ දීලා ගෙදර දොරේ වැඩ කටයුතු බලාගෙන, දරුවන්ගේ වැඩ කටයුතු බලාගෙන ඒ පහසුකම අද දවසේ ලබා දෙනවා. ඒකත් ඉතාම වැදගත් දෙයක්. සමහර අය එහෙම පහසුකම් ලබා නොදුන්නත් සිල් සමාදන් නොවුනත් අඩු ගානේ සිල් සමාදන් වෙන්න යනකොට කෑ ගහන්න නැතුව ඉන්න එකත් එක්තරා විදිහක සහයෝගයක් හැටියට අපි සලකන්ට ඕන. ඉතින් ඒ නිසා මේ වසර පුරාවටම ඔබට මෙලෙසින් ප්‍රතිපත්ති පුරන්නට උදව් කරපු, උපකාර කරපු, ඒ සඳහා මඟ පෙන්වපු, අනුශාසනා කරපු, මේ පෝය 12ම වැඩම කරලා ධර්ම දේශනා පවත්වපු, භාවනා වැඩසටහන් කරපු, අනිත් ආගමික වැඩසටහන් වලට සහයෝගය දක්වපු, ඒ වගේම මේ වටිනා දේශනා සඳහා දායකත්වයේ ගින කටයුතු කරපු, මුල් වෙලා කටයුතු කරපු හැම දෙනාටම, ඒ වගේම ඔබට මේ සිල් සමාදන් වීම සඳහා වචනයකින් හෝ ආධාර කළ, අනුග්‍රහය දැක්වූ, උපකාර කළ, මොනියම් ආකාරයකින් හෝ සහය දැක්වූ සෑම දෙනාටම ඔබ සෙත් පැතිය යුතුයි. නිසා සියලු දෙනා සුවපත් වෙත්වා කියලා සාදු කියලා ආශිර්වාද කරා. පින්වත්නි, අද උඳුවප් පුර පසළොස්වක පෝය දවස. මේ පෝය දවසේ සිදුවෙච්ච සුවිශේෂතම සිදුවීම් දෙකක් තිබෙනවා. පළවෙනි සිදුවීම තමයි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ නැගණිය සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් දකුණු අත්තක් රැගෙන අපේ මව්බිමට වැඩම කළ පොහොය දිනේ හැටියට හඳුන්වන්නේ අද වගේ උතුම් පොහොය දවසක. ලක්දිව කාන්තාවන්ට පැවිද්ද ලබා දීම සඳහා මුල්ව කටයුතු කරපු සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ වගේම අපේ ශ්‍රී ලංකා බෞද්ධයන්ගේ සුවිශේෂතම අනන්‍යතාවක් හැටියට සැලකෙන ලෝක ඉතිහාසයේ ඉතිහාසයක් ඇති දීර්ඝ අඛණ්ඩ දීර්ඝතරම ඉතිහාසයක් ඇති පූජනීය වස්තුවක් වන, වෘක්ෂයක් වන ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වීම සිදු වුණේ අද වාගේ ඉතාම උතුම් පෝය දවස. ඒ වගේම සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් බුදුරජාණන් වහන්සේ කැලණි වෙහෙරට වැඩපු වෙලාවේ සමනල කන්ද මුදුනේහි සිරිපා සටහන තැබුවාට පස්සේ
ඒ සිරිපා වන්දනා කරන කාලයක් මිනිසුන් විසින් නිගමනය කරගත්තා. ඒ කාලයේ සිරිපා වන්දනා වාරය ආරම්භ කරන පෝය දවස මේ උඳු අප්පුර පසළොස්වක පෝය දවස. ඉතින් මෙන්න මේ පෝය දවසේ පින්වත් ඔබ හැම දෙනාම සිල් සමාදන් වෙලා ප්‍රතිපත්ති පුරන්නට සූදානමින් සිටි. පින්වත්නි, මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු ජාති අතරේ මිනිස්සු ජාති දෙකක් ඉන්නවා. ඒ මිනිස්සු ජාති දෙකෙන් සමහරු නිකම්ම මැරෙනවා. සමහරු මැරෙන්නේ නැහැ, පිරිනිවන් පාන. මේ ලෝකේ ජීවත් වෙන සමහරු නිකම්ම මැරෙනවා, සමහරු පිරිනිවන් පාන. කවුද පිරිනිවන් පාන? රහතන් වහන්සේලා. මැරෙන්නේ නිකම්ම මැරෙන්නේ? කෙලෙස් සහිත උදවිය. එයයි මැරෙන්නේ. බුදුහාමුදුරුව ළඟට ඇවිල්ලා ශක්‍රදේවේන්ද්‍රයා, ඒ වාගේම එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ළඟට ආපු පංචසික දිව්‍ය පුත්‍රයා ප්‍රශ්නයක් අහනවා. මොකද්ද ප්‍රශ්නේ? ස්වාමීනි, බුදුපියාණන් වහන්සේ මේ ලෝකේ ජීවත් වෙන සමහරු මෙලොවදීම පිරිනිවන් පානවා. සමහරු මෙලොවදීම පිරිනිවන් පාන්නේ නැහැ කියලා. ඊට හේතුව මොකක්ද කියලා අහුවා. පිරිනිවන් පානවා කියන එක කොටස් දෙකක් තියෙනවා. පිරිනිවන් පෑම් වර්ග දෙකක් තියෙනවා. මොකද වර්ග දෙක? සෝපාදිශේෂ නිර්වාණ ධාතුවයි අනුපාදිශේෂ නිර්වාණ ධාතුවයි කියලා. සෝපාදිශේෂ, අනුපාදිශේෂ. උපාදි කියන්නේ මොකද්ද? සාමාන්‍ය උපාදි කියන්නේ විශ්වවිද්‍යාල වලින් හම්බෙන එකක් කියලා නිතන්. උපාදි කියන වචනේ තේරුම පංචස්කන්ධය කියන එක. පංචස්කන්ධයට කියන තව නමක් තමයි උපාදි කියන්නේ. ස කියලා කියන්නේ සහිත කියන එකයි. තද සෝපාදී කියලා කියන්නේ මොකද්ද? පංචස්කන්ධයේ සහිත. පංචස්කන්ධයේ සහිතයි කියන්නේ එතන පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වයේ සහිතයි. පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වයේදී ඉන්ද්‍රියනුත් ක්‍රියාත්මක වෙනවා. දැන් පංචස්කන්ධයේ මොනවද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ. ඔය කියන පහේ රූපස්කන්ධෙහි තියෙනවා ඉන්ද්‍රයන් පහ. මොනවද ඉන්ද්‍රයන් පහ? චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය කියලා. ඔන්න ඔය ඉන්ද්‍රයන් වැඩ කරද්දි, ක්‍රියාත්මක වෙද්දි, ඇහැට රූප පෙනෙද්දි, කනට ශබ්ද ඇහෙද්දි, නහයට ගඳ සුවඳ දැනෙද්දි, ඔය කියන ක්‍රියාකාරකම් වෙද්දී යම් කිසි කෙනෙක් හිතේ තියෙන කෙලෙස්, රාගාදී කෙලෙස් සහ මුලින්ම ඉවත් කරලා දානවනම්, නසල දානවනම්, එහෙම නැසීම තුල නිවන් දකින්නවනම්, අන්න එයාට කියන්නේ කවුරු කියලාද? සෝපාදිශේෂ නිර්වාණ ධාතුවට පත් වුණ කෙනා කියලා. එතකොට අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියන්නේ මොකද්ද? අනුපාදී කියලා කියන අනුපාදී කියලා කියන්නේ අර කියන ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය නැතිවීම තුල පිරිනිවන් පානට සිද්ධ වෙන එක. ඒ කියන්නේ මොකද්ද? සරලවම කිව්වොත්
දැන් සෝපාදිශේෂ නිර්වාණ ධාතුව කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් රහත් වෙන එක. සෝපාදිශේෂ නිර්වාණ ධාතුව කියන්නේ සාමාන්‍ය මනුස්සෙක් රහත් වෙන එක. අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියන්නේ මොකද්ද? රහතන් වහන්සේ කෙනෙක්ගේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය නැති වෙන එක. ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය නැති වෙනවා කියන්නේ මොකද්ද? මැරෙනවා කියන එකයි. පිරිනිවන් පානවා කියන එක. සාමාන්‍ය කෙනෙක් රහත් වෙන එකට කියනවා සෝපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා. රහතන් වහන්සේ අභාවයට පරිනිර්වාණයට පත්වීම තමයි අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියන්නේ. ඉතින් සෝපාදිශේෂ නිර්වාණ ධාතුවට කියන තව නමක් තියෙනවා. ඒ තමයි ක්ලේශ පරිනිර්වාණය. ක්ලේශ පරිනිර්වාණය. අනුපාදිශේෂ නිර්වාණ ධාතුවට කියන තව නමක් තියෙනවා. මොකද්ද? ඒකට කියනවා ස්කන්ධ පරිනිර්වාණය. සහමුලින්ම පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය නැත්තරම නැති කරපේකරණ කර තමයි ස්කන්ධ පරිනිර්වාණය කියන්නේ. ඒතොර ක්ලේශ පරිනිර්වාණය කියන්නේ මොකද්ද? කෙලෙස් සහමුලින්ම නැති කරලා දාන එක. ඒතොර කෙලෙස් නැති කරන්න පුළුවන් ක්‍රම අවස්ථා තුනක් තියෙනවා. මොකද්ද කෙලෙස් නැති කරන්න පුළුවන් අවස්ථා තුන? ඒ තමයි තදංග වශයෙන් කෙලෙස් නැති කරන්න පුළුවන්. ඒ පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව වික්ඛම්බන වශයෙන් කෙලෙස් නැති කරන්න පුළුවන්. තුන්වෙනි අවස්ථාව සමුච්ඡේද වශයෙන් කෙලෙස් නැති කරන්න පුළුවන්. තදංග වශයෙන් නැති කරනවා කියන්නේ මොකද්ද? తాවකාලිකව කෙලෙස් යටපත් කරගෙන ඉන්නවා. හරියට බැලුවොත් තදංග වශයෙන් කෙලෙස් යටපත් කරන්නේ මොකෙන්ද? සීලයෙන්. දැන් අපි සාමාන්‍ය කටින් කියන්න හිතන දේ, ඇඟෙන් පතින් කරන්න හිතන දේවල් මොකද කරන්නේ? අද සිල් ගත්තාම ඒව කරන්නේ නැහැ නේද? දැන් අද කාට හරි බනින්න හිතුණත් මොකද කරන්නේ? බනින්නේ නැහැ. තරහෙන් අමනාපෙන් හිටියත් දැන් පේනවා සමහරුන්ගේ මූණවල තියෙනවා එහෙම තරහ කමනාපය ආහිතා තියෙනවා පේනවා, හොඳටම පේනවා. හැබැයි ඒවා කයින් වචනින් එළියට දාන්නේ නැහැ. මොකක් නිසාද? සීලය නිසා. මං අද සිල් අරගෙන ඉන්නේ කියන හැඟීම තුළ ඒ තැනැත්තා යම් කිසි පාලනයක් ඇති කරගෙන ඉන්නවා. තදංග වශයෙන් යටපත් කරන අර සීලයෙන් මොකද වෙන්නේ? අර කෙලෙස් පාලනය කරගෙන ඉන්නවා. එතකොට ඒ සීලය නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? කෙලෙස් ඇවිස්සෙන්. දැන් සීලය තියෙනකම් මොකද වෙන්නේ? හරීම සංවරයි, පිළිවෙලට ඉන්නවා. සීලය ඉවරයි කියලා, සීල් සමාදන් වීම ඉවරයි කියලා හිතච්ච ගමන් මොකද වෙන්නේ? පාලනය යනවා. ඒකනේ අර චරණ ධම්මහඳුර එන්නත් කලින් යන්නේ නේද? මේ සීල් පවාරණය කරන්න එන හාමුදුරුව එන්න කලින් ඉඳලා මම මෙච්චර කියලා තියෙද්දි හරිම කැතයිනේ නේද? හාමුදුරුව දැන් මේ හාමුදුරුව ප්‍රතික්ෂේප කරනවා වගේ වැඩක්නේ. අද ඉඳලවත් මතක තියා ලබන අවුරුද්දටත් එහෙම කරන්න එපා. යන්න ඕන අය ඉන්නව නම් ගිලම්පස වෙලාවේ පල්ලෙහාට ගිහින්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා විවිධ අවශ්‍යතා වැඩ රාජකාරී තියෙන බව ඇත්තයි. එහෙම නැතුව නිකං කඩාගෙන යන්නේ හොඳ නැහැ. ඒක සාසනීය සංඝයාට කරන විශාල අගෞරවයක් වෙනවා. මම පහසුකම් තියන දැන් තුනහම අර ගිලම්පස විවේකේ. ඒ වෙලාවට ඔයත් යන්න කිසිම කරදරයක් නැහැ. හාමුදුරුව වඩිද්දී දකිද්දී එහෙම යන්න එපා. ඒකටවත් ඔබ තුල සංයමයක් ඉවසිල්ලක් නැත්තම් ඒක හරින්ම කනගාටුදායක. දවස පුරාම ඉගෙන ගත්ත දේ, ශික්ෂණයට ලක් වෙච්ච දේ ඔබ තුල විද්‍යමාන වෙන්නේ නැහැ කියන එකයි. නිකම්ම මිනිස්සු දෙන දේවල් කාලා යන වැඩක් විතරයි වෙන්නේ එතකොට. ඒක තවත් පවා ඒ වාගේ පව් ගොඩ ගහගන්න හොඳ නැහැ. ඒ නිසා හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්න විවිධ වැඩ කටයුතු මැද්දේ වුවත් ඔබ ඇවිල්ලා ඉන්න වෙලාවේදී
බොහෝම පරිස්සමෙන් හොඳ දවසක් ගත කරනවා කියලා අදිෂ්ඨාන කරගන්න. ඉතින් මේ වැරද්ද කරන්නේ විශේෂයෙන්ම මේ ශාලාවේ ඉන්න අය සහ උඩ ශාලාවේ ඉන්න අය. පල්ලෙහාට කොහොමත් ගැටලුවක් නැහැ. පහළම අය මම දැකලා තියෙනවා පහළයි හරිම සංවරව ඉන්නවත් එක්ක. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ ශාලාවේ ඉන්න අයත් උඩ ශාලාවේ ඉන්න අයත් හාමුදුරු වඩිද්දී නික්මිලා යන්න පෙළඹෙන්න එපා. යන්න ඕන නම් මා නැවත නැවත කියන්නේ ගිලන්පස වෙලාවේ පල්ලෙහාට ගිහිල්ලා වාඩි වෙලා ඉන්න, තුනාමාර හතරාමාර බණ අහන්නත් ඕන නම් ඒ බණත් පල්ලෙහා තට්ටු විඳලා මහන්න, ඊට පස්සේ එහෙමම යන්න. එහෙම නැතුව හාමුදුරු බණ සිල් පවාරණ අලුත් කරන්න වඩින වෙලාවේදී උන්වහන්සේලාට පේන විදිහට යන්න නම් එපා. එහෙම යන්න නම් එපා කියද්දි යනව නම් එහෙම අය එන්නත් එපා. ඒකයි කියන්නේ. ආ වැඩක් නැහැ නේද? එච්චර කරලත් ඔච්චර කියලාත් ඒක පුරුදු වෙන්න බැරි නම් එහෙම අය ඇවිල්ලත් වැඩක් නැහැ. ඒ කියන්නේ තමා තුළ ආධ්‍යාත්මික දියුණුවක් නැහැ කියන එකයි. ඉතින් මෙච්චර මහන්සි වෙලා කියලා දීලා මේ බණ කියලා දීලා මේ ඔක්කොම කරලා තියෙද්දි ඒක ප්‍රායෝගිකව පුරුදු කරන්නේ නැත්නම් ඒක හරියම දුර්වලකමක්. ඒ නිසා අපේ ලේකම්තුමා විටින් විට මතක් කරන්න ඕන. සමහර වෙලාවට අලුත් අය දන්නේ නැති වෙන්න පුළුවන්. විටින් විට මෙය මතක් කිරීම වැදගත් වෙනවා. ඉතින් කෙසේ වෙතත් පින්වත්නි ඔන්න මතක තියාගන්න, සීලයෙන් කරන්නේ අර කෙලෙස් වල තියෙන නැගිටින ස්වභාවය తాවකාලිකව යටපත් කරන්නේ. සමාධියෙන් කරන්නේ මොකද්ද? සමාධියෙන් කරන්නේ කෙලෙස් වල තියෙන ඇතුළේ කැකෑරෙන අවස්ථාව හෙවත් ඝනත්වය තුනී කරලා දාන එක. වික්ඛම්බන කියලා කියන්නේ ඒකයි. විස්කම්බේ අඩු කරලා දාන. සමාධියෙන් කරන්නේ ඒකයි. සමාධිය කියන්නේ මොකද්ද? සමාධිය කියන්නේ හිතේ තියෙන එකඟතාව. ඒතර කෙලෙස් ඇවිස්සලා තියෙනකොට හිත එකඟ වෙන්නේ නැහැ. ඒ ඇවිස්සලා යන කෙලෙස් සිතුවිලි පාලනය කරන්න නම් හිත එක කුසල අරමුණක පිහිටුවන්න ඕන. සමාධියෙන් කරන්නේ අන්න ඒක. එතකොට සමාධියෙන් අර කෙලෙස් වල තියෙන ඝනකම තුනී කරලා දාන. ඊළඟට ප්‍රඥාව. ප්‍රඥාවෙන් කරන්නේ මොකක්ද? ප්‍රඥාවෙන් කරන්නේ සම්පූර්ණම අනු සමුච්ඡේද. හිතේ තියෙන කෙලෙස් මුලින්ම ගලවලා දාන. ඒ මුලින්ම ගලවල දාපු දවසට තමයි නියම විදිහට ක්ලේශ පරිනිර්වාණය හෙවත් සෝපාදිශේෂ නිර්වාණ ධාතු සාක්ෂාත් කරගත්ත වෙන්නේ. නියම පරිපූර්ණ සෝපාදිශේෂ නිර්වාණයට පත් වුණා වෙන්නේ. හැබැයි ඔබ ඔය කියන අවස්ථා තුනෙන් පළවෙනි හරි අවස්ථාව ප්‍රායෝගිකව පුරුදු කරන්න උත්සාහ කරනව නම් ඒ මොකද්ද? හිතේ තියෙන කෙලෙස් එළියට එන අවස්ථාව පාලනය කරගන්න හදනව නම්, ඒ කියන්නේ ඔබ හොඳට සිල් රකින්නව නම්, ඒ හැම මොහොතකම ඔබ නිවන් දකින්නවා. හා දැන් ඔය කියන නිවන දකින්න මැරෙනකන් ඉන්න උන්නේ නේද? ඔබට පුළුවන් හැම මොහොතකම නිවන් දකින්න. ඒ නිසා අද දවසේ උදේ 6යි කාලේ ඉඳලා හවස 5 වෙනකන් නිවන් දකින්න. ආ ඒකයි මගේ එකම ඉල්ලීම. හැම මොහොතකම නිවන් දකින්න. කොහොමද ඒ නිවන දකින්නේ? ඒ තමයි ඔබේ හිතේ නැගෙන හැම ක්ලේශයකට මේ ඉඩ දෙන්නේ නැතුව එය දුටු සැනින් අඳුනාගෙන පාලනය කරගන්න, නවත්ත ගන්න. යලි යලිත් බල ගන්නවන්නේ නැතුව එය ඒ මොහොතෙම නැති කරගන්න. හිතේ හටගන්න ක්ලේශය ඔබ නැති කරගන්න ඕන ඒ වෙලාවෙමයි. හා දැන් ඔන්න මගේ හිතේ ක්ලේශයක් හටගත්තා. ඕක ටිකක් කාලෙකින්නේ හටගත්තේ, තාම අලුත්නේ. දැන් ඕන නෑ හවසටම ඕක නැති කරගන්නවා කියලා පැත්තකට දාන්න බෑ. සිතිවිල්ල කියන එක හටගත් සැනින්ම අනිත් පැත්තට හරවල නවත්තන්න. අන්න එහෙම නවත්තනකොට පින්වත්නි ඔබට හැම මොහොතකම නිවන් දකින්න පුළුවන්. ඔබට හැම මොහොතකම පිරිනිවන් පාන්න පුළුවන්.
ඒ කෙලෙස් පරිනිර්වාණය සඳහා ඔබ අද දවසේ මේ වැඩසටහන් පෙළ ගැස්මෙන් උප්පරිම ප්‍රයෝජන අරගෙන කටයුතු කරන්න කියන එක මම ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් ඔබ හැම දිනාටම සිහිපත් කර සිටිනවා. ඒ සඳහා අවශ්‍ය වෙන ඉතාම හොඳ වැඩසටහනක් අදත් ඔබ වෙනුවෙන් සකස් කරලා තිබෙනවා. දැන් බුද්ධ පූජාවෙන් පස්සේ හිල් දානීයට විවේකය ලැබෙනුයින් පස්සේ භාවනා වැඩසටහනට අපේ හිඟුරි පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේ වඩිනවා. ඊළඟට බෙරළ පනාතර සුචිත පොඩි හාමුදුරන්ගේ අනුශාසනාව තිබෙනවා. ඒ වගේම ගොම්බද්දල දමිත ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවක් තිබෙනවා. රුහුණු විශ්වවිද්‍යාලයේ කථික ආචාර්ය හසන්ත සමරසිංහ මහත්මාගේ දේශනයක් විනාඩි 45ක පමණ අපේ සුමන හාමුදුරු වඩින වෙලාවට. ඊළඟට දවල් දානීයට විවේකය ලැබෙනවා. 12:01 පිරිත් සජ්ජායනාව සතිපට්ඨාන සූත්‍ර සජ්ජායනාව සිද්ධ වෙනවා පොඩි හාමුදුරු දෙන්න. ඊළඟට ධර්ම සාකච්ඡාව අප විසින් පවත්වන එකේ ඉඳලා 2:02 ධර්ම දේශනාව සඳහා මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ගල්කිසි සෝමානන්ද ස්වාමින් වහන්සේ වැඩම කරනවා. 3:03 ගිලම්පසට විවේකය. ඊට පස්සේ 4:04 අනුශාසනාව සඳහා පූජනීය කැලණි අජිත ස්වාමින් වහන්සේ වැඩම කරනවා. 4:05 සිල් අලුත් කිරීමේ කටයුතු අපේ කුරුණෑගල චරණදම්ම ස්වාමින් වහන්සේ විසින් සිදු කරනවා. ඉතින් ඒ කටයුතු වලට සම්බන්ධ වෙලා දායක වෙලා අතහිත දීලා තමන්ගේ කුසල් සිද්ධියනු කරගෙන අකුසලයේ මැඩ පවත්වගෙන ඔබ අවදීන් සිහියෙන් සැලකිලිනින් හැම මොහොතකම ක්ලේශ පරිනිර්වාණය කරනවා කියන හැඟීම ඇති කරගෙන හැම මොහොතකම නිවන් දකිමින් අද දවසේ කටයුතු කරන්න උත්සාහවත් වෙන්න. ඉතින් මම ටිකක් දුර බැහැර යන්න තියෙන නිසා ස්වර්ණවාහිනී ධර්මදේශනාව සඳහා බුද්ධ පූජා පැවැත්වීම් කටයුතු පොඩි හාමුදුරු විසින් සිදු කරાવી අද මේ පළවෙනි වැඩසටහනෙහි දායකත්වයේගෙන කටයුතු කරන පින්වතුන් වන්නේ රාජා පෙරේරා මහත්මයා පින්වත් දේශකයන් වහන්සේට පූර්ණ සුවේ පතමින්ද තම ප්‍රිය භාර්යාව වන ඊයේ ජන්මදිනය සිහිපත් කරපු අපේ පින්වත් ජයන්ති පෙරේරා මහත්මණියට නිමිත්තෙන් එතුමියට නිදුක් නිරෝගී සුවදිගාසිරි ප්‍රාර්ථනා කරන්න. සුභාෂිනි සහ පසෙන්දු ලියන ගිජාවර්ධන යුවළ සහ තිශාඛ්‍යා දියණිය ගරු දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවදිගාසිරි ප්‍රාර්ථනා කරමින් පරලෝසපත් ස්විනීතා රණතුංග මෑණියන්ට පින් පිණිස සහ තම පියාණන්ට නිරෝගී සුව පතමින් වෛද්‍ය වෙසමිත්තා වීරරත්න මහත්මිය ගාමිණී සාස්වර්ණ ජයවර්ධන යුවළ මානෙල් දිසානායක මහත්මිය කියන පින්වතුන්ගේ ප්‍රාර්ථනා වන්නේ අප සමගි කල්යාණ මිත්‍රයන් වහන්සේ වන පින්වත් දේශකයන් වහන්සේට සසර පුරාම නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා කියන ප්‍රාර්ථනාවත් දැනට රෝගීව පසුවන ලොව පුරාම සම්බුද්ධ දේශනා ප්‍රචාරණය කිරීමේ පුරෝගාමී වූ බෞද්ධානාලිකාවේ නිර්මාතෘවර පින්වත් ධර්ණගම කුසල ධම්ම හිමිපාණන් වහන්සේට පූර්ණ නිරෝගී සුව ලැබේවා කියන ප්‍රාර්ථනාවත් බන්දුල සහ අශෝකානායකාර යුවළ පවුලේ සැමට සෙත් පතමින් විජිතා සෙනරත් මහත්මිය නොවැම්බර් 29 වෙනි දින ජන්මදිනයේ සැමරූ ප්‍රභාෂි හෙට්ටි ආරච්චි දියණියට සෙත් පතමින් වෛද්‍ය සුරූපිකා කළුව ආරච්චි මහත්මිය සැමට චතුරාර්ය සත්‍ය අවබෝධය ප්‍රාර්ථනා කරගෙනද කුසුම් රණතුංග මහත්මිය වසර 3කට පෙර පරලෝසපත් තම ස්වාමි පුරුෂයාට පින් පිණිසද රම්‍යා මුණවීර මහත්මිය පින්වත් දේශකයන් වහන්සේ ප්‍රමුඛ සැමට චතුරාර්ය සත්‍ය අවබෝධය ප්‍රාර්ථනාවෙන්ද රුවන්මලි සහ සුජීව රාජපක්ෂ යුවළ ලකීස්ට් හස්බන් අමර හේවා මද්දුම සහ සඳපාලි හේවා මද්දුම දෙමාපියන් වහන්සේලාට පින් පිණිසද කමලා ගම්මන්පිල මෑණියන් නිමාලි අබේරත්න සහ නිලන්ති බණ්ඩාර යන තම දයාබර දියණියන් දෙදෙනාගේ ජන්මදිනය නිමිත්තෙන් ඔවුන්ට උතුම් ත්‍රිවිධ රත්නය ආශිර්වාදය ලැබේවා කියන පැතුමින්ද ධම්මිකා විජේසිංහ මහත්මිය පින්වත් දේශකයන් වහන්සේට පූර්ණ නිරෝගී සුවය සහ දිගාසිර ප්‍රතමින් සහ යමුනා ජයවර්ධන දැගණියට උතුම් ත්‍රිවිධ රත්නය ආශිර්වාදය ලැබේවා පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියන පැතුමින්ද නම සඳහන් නොකළ පින්වත් යුවළක් ගෞරවනීය දේශකයන් වහන්සේ ප්‍රමුඛ නාරද ධර්මායතන වාසී සියලුම ස්වාමින් වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කරමින්ද මහත් බැතියෙන් දායකත්වයේගෙන කටයුතු කරනවා. ඉතින් ඒ දායකත්වයේ උසුලා කටයුතු කරන පින්වත් හැම දෙනාගෙම සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු එලෙසින්ම ඉෂ්ට වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.
උපන්දින සිහිපත් කරන ඒ නම් සඳහන් කරපු පින් උතුන් සෑම සියලු දෙනාටම උතුම් තෙරුවන් ගුණ බල මහිමින් කායික මානසික සුවපත් භාවයේ නිරෝගී සැප දිගා සිරි සම්පත් උදා වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පරලෝසපත් සීලු ඥාතීහු පින් අනුමෝදන්ව තම තමන්ගේ භව ගමන සුවපත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ලෝකියත් සම්බුද්ධ ශාසනයත් සුරකින සියලු දෙවියෝ පින් අනුමෝදන්ව ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වන සෑම දිනාටම පූජනීය ධර්ණගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු පින්තුන් සෑම සියලු දිනාටම අද මේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච දායක වෙන අතහිත දෙන උදව්පකාර කරන දැක බලා හෝ සතුටු වන හැම දිනාටමත් දෙවියන්ගේ ආශිර්වාද හිමි කරත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින්දෙන්න. මේ උතුම් කුසල් බලෙන් පින්වත් ඔබ හැම දිනාටම මෙලව සුව වේවා, පරලොව සුව වේවා, හැකි තරම් ඉක්මනින් උතුම් නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. පොඩි හාමුදුරු බුද්ධ පූජාව පූජ කරන්න වටිනතුරු තැන්පත්ව රැඳී සිටින්න. ඒත් එක්කම විශේෂ මතක් කිරීමක් කරන්න තිබෙනවා. පින්වත් ඔබ හැම දිනාගේම ආධාර උපකාර ඇතිව අප විසින් ඉදිකරගෙන යනු ලබන චෛත්‍ය රාජානන් වහන්සේ තිරුකුණාමල ප්‍රදේශයේ විවෘත කිරීමේ කටයුතු ජනවාරි 13 වෙනි සෙනසුරාදා සවස් භාගයේ දෙකහමාරට පමණ සිද්ධ කරන්නට කටයුතු සූදානම් කළ තිබෙනවා. ඒ ගමනට සම්බන්ධ වෙන්නට කැමති පින්නතුන් තම තමන්ගේ වාහනවලින් පැමිණෙන පින්නතුන් සිටින්න පුළුවන්. ඊට අමතරව අපි බස් රථ කිහිපයක් සූදානම් කරන්නට බලාපොරොත්තු වෙනවා. මහරගමින් සහ කොළඹ නාරද බෞද්ධ ධර්මායතනින් පිටත් වෙනට බලාගෙන. ඉතින් ඒ සඳහා බස් රථවල ගමන් කරන්නට කැමති පින්නතුන් අපේ තිලකා ගුණසේකර මෑණියන්ට අදම තමන්ගේ නම් ලබා දෙන්න අද බැරි නම් මේ මාසයේ ඇතුළතදී ලබන පොහොයට කලින් ඒ කටයුතු නිමා කළ යුතුව පවතිනවා. ඒ සඳහා නම්, ගම්, දුරකථන අංක ආදිය ලබා දීලා ඒ ගමනට සහභාගී වෙන නොවන බව තහවුරු කරන්න. ඒ වගේම ආධාර කරපු පින්නතුන්ට සහ සහභාගී වෙන පින්නතුන්ට අපි ඇරයුම්පත් සකස් කරලා තියෙනවා. ඉතින් බොහෝ අයට අපි තැපෑලෙන් ආරාධනා පත්‍ර යොමු කරලා තියෙනවා. නම් ගම් දන්න බොහෝ දෙනාට අතින් ලබා දෙන්නට අද අපි කටයුතු කරනවා. අපේ ලේකම්තුමා හවස දවල් දානින් පස්සේ විවේකීදී වගේ නම් කතා කරાવી. එතකොට තමන්ට හිමි ඒ කාඩ් පත අරගෙන යන්න. ඒ වගේම සති දෙකකින් විතර ඔබට කාඩ් එකක් හිමි වුණේ නැතුනොත්, තැපෑලෙන් හෝ ලැබුණේ නැති වුණොත් සහභාගී වෙන අය ඒ සඳහා අපින් විමසන්න ගමනට සහභාගී වෙනවා නම් අපි ඒ ඇත්තන්ට තැපැල්පත් ආරාධනා පතක් ලබා දෙන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉදිරි වැඩ කටයුතු සිදු කරන තුරු පොඩි හාමුදුරු වැඩින තුරු හැමෝම තැන්පත්ව සංසුන්ව රැඳී සිටින්න පූජාව පවත්වන්න.